දැන් අන්න කුමාර මහත්තයා තමයි වැඩියෙන්ම බය වෙලා ඉන්නේ. පළවෙනිදා සිට 15වෙනිදා දක්වා වටිනා තෑගි දිනා ගන්න CIBN. ඇයි? දැන් සමහරව හිතනවානේ අන්න කුමාර මහත්තයා දිනනවා කියලා හිතන් ඉන්නවනේ. දැන් ගමේ දෙප්පු ටිකක් අන්න කුමාර මහත්තයා දිනනවා කියලා කිව්වට අන්න කුමාර තමයි වැඩියෙන්ම බය. ඇයි? අර කර්ම පරිසම් දෙනව සමහරලාවට නේද? දැන් බැරි වෙලා හරි අපේ රටේ මිනිසුන්ට මොනවා හරි හිතිලා හරි මොනවා හරි වෙලා මොහක් හරි කර්මයකට රටේ කර්මයටයි අන්න කුමාරේ කර්මයටයි බැරි වෙලාවත් 21 වෙනිදා අන්න කුමාර දිනුවොත් මොකද වෙන්නේ? ඈ? අන්න කුමාරට ජනාධිපති වෙන්න වෙනවනේ. ඈ? ඊට පස්සේ කාවද අගමැති කරන්නේ? කාවද කැබිනට් එක ගන්නෙ? මුළු පාර්ලිමේන්තුවේම ඉන්න 3 දෙනයි. ඒතර එක්කෙනෙක් ජනාධිපති වෙනවා. එක්කෙනෙක් අගමැති වෙනවා. ඒතර ආණ්ඩුවක් ආණ්ඩුව කාත් එක්කද පිටවන්න වෙන්නේ? කැබිනට් එකක් කොහොමද ආණ්ඩුවක් හැදෙන්නේ? එහෙනම් අන්න කුමාර සිද්ද වෙනවා මොකද්ද? අර ඉතුරු වෙච්ච JVP මන්ත්‍රීවරයයි අර මේ දවස්වල වේදිකාවක් ගන්න ගිහිල්ලා ඒගොල්ලෝ අරන් අනික් පාර්ලිමේන්තුවම හොරු කියන හොරු ටිකත් එක්ක නේද ආණ්ඩුවක් හදන්න වෙන්නේ? රටකට ආණ්ඩුවක් එපයි. ජනාධිපති කෙනෙක් විතරක් පත් වෙලා බෑනේ. ජනාධිපති පත් වුණාම ඊළඟට ආණ්ඩුවක් ඕනේ. එතකොට ආණ්ඩුව හදන්න හොරුත් එක්කනේ එහෙමනම් අන්න කුමාරට. එහෙනම් අන්න කුමාර වේදිකාව කියන්නේ බොරුනේ. එතකොට බැරි වෙලාවත් අපි කිතමු අන්න කුමාර දැන් කියයි එහෙනම් හරි අපි පහුවදාම පාර්ලිමේන්තුව විසුරනවා. පුළුවන් කරන්න. පාර්ලිමේන්තුව විසුරුවා මොකද වෙන්නේ? මැතිවරණය තියන්න මාස දෙකහමාරක් වෙන අඩුම කාලේ. මාස දෙකහමාරක් වෙන ආණ්ඩුවක් නැතුව ඉන්න පුළුවන්ද? මේ ණය වෙලා ගොඩ යන රටේ ආතේ බොහොම අමාරුවෙන් හදාගන්න රටේ අපි දන්නවනේ ප්‍රාදේශ සභා ගමේ හිටිය මන්ත්‍රීවරයා නැති වෙලා දැන් නිලධාරින්ගෙන් වැඩක් කරගන්න කිව්වොත් තියෙන ප්‍රශ්න අපි දන්නවනේ. ගමේ මන්ත්‍රීතුමිය හෝ තුමා හරි අපිට හිටියනම් අපි ගිහිල්ලා ඒ මිනිහත් තමයි කියන්නේ මොකද්ද? මල ගෙදරක් වුණාම වතුර කෙවන්නේ අහන්නේවත් නැහැ වතුර කෙවනවා. දැන් වතුර ගෙන්න ගන්නත් මොකද්ද කරන්න ඕනේ? ලේකම් මාරි කවුරු හම්බෙන්න යන්න බෑ. ඉතින් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් නැති එකේ අඩුව තේරිච්ච අපිට ආණ්ඩුවක් නැති වුණොත් කොහමද? කැබිනට් මණ්ඩලයක් නැති වුණොත් කොහමද? අමතුරු නැති වුණොත් කොහමද? දුවන්න පුළුවන්ද? එහෙනම් රට ආර්ථිකවත් වැටෙනවා පරිපාලනයේ වැටුත් වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? රට වැටුණාට පස්සේ අර අරගලෙන් ගෝඨාභය ලැබුවේ. ඒ වගේ ගමේම ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ගමේ ඉන්න ජේපී කාරෝ ටික අල්ලගෙන ඉස්සෙල්ලාම තොපි තමා මේ ලනු අපිට දුන්නේ. ඈ හොඳට හිටිය අපිට නැගිටින ගමන් හිටිය අපිට තොපි තමා ඇවිල්ලා කිව්වේ අරු හොරා මූ හොරා ඒ නිසා මේ පාර ඉඳලා දීලා බලමු කියලා තෝ තමා කිව්වේ. අනේ එවුන් ටික අල්ලගෙන හන්දියේ ගැට ගහලා ඉවර වෙලා ඊට පස්සේ අන්න කුමාර වෙලවන්න පාට බයි. ඊට පස්සේ කාට හරි වැඳලා කියයි අනේ මේක හදපල්ලා අපිට වැරදුනා සමාවයන් මෙන්න මේරට ආයිපාරක් හරිතරට ගේන්න කියලා කියයි. හැබැයි එතකොට අපි බොහෝ කාලයක් රට ආයිපාරක් ආපස්සට කියලා තමයි අපිට පටන් ගන්න වෙන්නේ. මේක නේද ඇත්ත? ඈ රායු ගත්තාම අනුර කුමාරයි මමයි පාර්ලිමේන්තුගේ එකම අවුරුද්දේ 2000. ඔබතුමාලා මාව ලංකාවේ ලාබාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආවපු වෙලාවේ. දැන් අවංකවම ගත්තොත් එහෙම අනුර කුමාර මොනවද මේ රටේ කරලා තියෙන්නේ කියන්නකො මට. කරපු දෙයක් තියෙනවද? ඈ අවුරුදු එකහමාරක් ඇමති ගමේ හිටියා එක ඇත්ත. අනුර කුමාර අත්දැකීමක් තියෙනවද අමාත්‍යංශක වැඩ කරන්ද? රටක ආර්ථිකය ගැන මට මතකයිනේ ගෝට ගෙනල්ලා අපට කෙලවෙච්ච විදිය නේද? අනේ අපි හිතුවා රට රැක්ක විරුවා ඊගාවට කොළඹ කුණු සුද්ධ කරා මාර පොරක් අයියා මහින්ද රාජපක්ෂ මල්ලි බැසිල් රාජපක්ෂ අරයා තව එක්කලා නියමයි දේශපාලන පවුලක් දෙයි වැඩේ නියමට කියලා අපි හිතුවා. හැබැයි මොකද උනේ? කොච්චර දේශපාලන පවුලක් වුණත් යුද්ධ වැඩේ හොඳට කරාට කොළඹ කුණු ටික අයින් කරාට ජනාධිපතිකම කරන්න පුළුවන්කම ලැබුණාද? බෑ නේද? එහෙමනම් අන්න කුමාරගේ අත්දැකීම මොකද්ද? ඈ අන්න කුමාර ලස්සනට කතා කරන්න පුළුවන්. පොත් ගොඩක් කියවලා ඇති, අර පොත් කියවලා ඇති, පන්ති වලට ගිහිල්ලා ඇති, මිනිසුන්ට දැනන්න කතා කරන්න පුළුවන් ඇති. ඔය සේරම හරි. හැබැයි වැඩේ කරන්න බැරි නම්
වැඩේකුලන්ට ප්‍රායෝගික අත්දැකීම තියෙන්න බෑ. එහෙම නැති මිනිහෙක් රට දිලිවෙලා රට විනාශනේද වෙන්නේ. ඒ නිසා මේ පණිවිඩය අපි ගමේ කියන්න ඕනකම තියෙනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.